එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ළඟදිම තව මාස දෙක තුනකින් අපිට ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙනවා. අද එක එක කතා යනවා, ජනාධිපතිවරණය කල් දානවා කියනවා, එක එක කටකතා යනවා. නමුත් මෙතුණි මම පැහැදිලිව කියන්නට ඕනේ, ජනාධිපතිවරණයක් පිටවනවා. ඒ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වන බව මේ අවස්ථාවේදී ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනේ. මොකද මේ සමහර තැන්වල සමහර කණ්ඩායම් මේ කටකතාවක් ගෙනියනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. නමුත් එතුමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. එතුමාට සහයෝගය දෙන්න දැනටමත් රජයෙන් සහ විපක්ෂයේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමක්ම එතුමාට සහයෝගය පළ කරන්නට දැන් එකතු වෙන්න, එතුමාත් එක්ක එකතු වෙන්න දැන් බලන් ඉන්නවා. ඉතින් මේක මම දන්නවා, මේ දවස් ටිකේ එක එක කටකතා යවනවා. මම දැක්ක ළඟදී පොහොට්ටුවේ රැස්වීමකදීත් කියනවා, අපි දැන් ඕට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිය. අනිත් පැත්තෙන් විපක්ෂයේ සජිබේ කියනවා ඒගොල්ලන්ගේ නායකයා ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිවරණය. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණයි මේ එහෙන් කියනවා අනුර කුමාර දිසානායක මැතිතුමා අපි ඉදිරිපත් කරනවා. අපි එකක් මතක තියාගන්නට ඕනේ මිතුන්නි, ඔය නායකවරුන්ගෙන් එක්කෙනෙක්වත් ජනාධිපති වුණොත් අනිවාර්යයෙන්ම ආපෝ තව අවුරුදු දෙකක් යනකොට අපේ නායකය අවශ්‍ය වෙනවා. ඔය තියෙන ආර්ථික අර්බුදයක් ආපෝ ඇති වෙන කරනකොට. මොකද කිසි නායකයෙක්ට අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අරෙන්න වෙන කාටවත් මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හොයන්නටත් ඒ දැනුමක් නැහැ. අපේ නායකතුමාට පමණයි ඒක තියෙන්නේ ඇත්තේ. එතුමා ඒක එතුමාගේ ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා. එතුමා නිකම් බොරුවට කතා කරන්නේ නැහැ. අද ඇත්තෙන්ම විපක්ෂයේ ඔය ඉන්න නායකවරු ඒගොල්ලන් ඉතින් ඒ කාලේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තමුන්නාසලට මතකයි මේ රටේ ආර්ථිකය බිඳ වැටිලා අපි බංකොලොත් රටක් බවට පත් වෙලා, ඒ වගේම රට තුල නීතියක් නැති වෙලා අරගලයක් ඇති වෙලා තියෙන අවස්ථාවේදී එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය පක්ෂේ ඉන්නේ නායකවරුන්ට ආරාධනා කෙරුවා මේ ප්‍රශ්න මේ ගැටලු විසඳන්න තමුන්නාසලත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න අගමැති ධූරය බාර ගන්න කියලා ඔය විපක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක ආරාධනා කරනකොට මිතුන්නේ එදා ඔය අභියෝගවලට බය වෙලා පැනලා ගියපු නායකයෝ තමයි අද කියන්නේ අපි ජනාධිපති වුණොත් මීට වඩා හොඳට අපි රට පාලනය කරනවා කියලා. නමුත් එදා වෙන කවුරුත් හිටියේ නැහැ. මේ රටේ ජනතාව, අහිංසක ජනතාව ජීවත් වෙන්න බැරි වෙලා හිතාමත් අමාරු කාලයක අපි සියලු දෙනාම පෝලිං වල හිටියේ. ඔබ සියලු දෙනාම පෝලිං වල හිටියේ. ඉන්ධන ගන්නත් පෝලිං වල හිටියේ, ගෑස් ගන්නත් පෝලිං වල හිටියේ. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ අපේ ගොවි ජනතාවට ඇත්තෙම තමන්ගේ වගාවක් කරන්නට හරියට පොහොර නැති අවස්ථාවකදී, එවාගෙම අපේ ගෙවල් වල විදුලිය කප්පාදු කරලා තියෙන අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි ආසනයක් පාර්ලිමේන්තුවේ තියාගෙන එක්සත් ජාතික පක්ෂයේ එතුමා ඉදිරිපත් වුණා අගමැති ධූරය බාරගෙන මේ රටේ තියෙන මේ ආර්ථික ගැටලු ටික එතුමා විසඳන්නම් කියලා. එතුමා එක විසඳෙව්වා මිත්‍රුනි. අපේ එතුමා විශාල අභියෝග ප්‍රශ්නවලට ඒ අවස්ථාවේදී මුහුණ දුන්නා. එතුමා අග්‍රාමාත්‍ය ධූරය බාරගත්ත දවසේ මං හිතන්නේ මාසයක් කරනකොට එතුමාගේ නිවසත් පුච්චලා දැම්මා. ඒත් එතුමා ඒකට මුහුණ දුන්නා මිත්‍රුනි. තමන්ගේ නිවස පුච්චලා තමන්ගේ තිබ්බ සෑම දෙයක්ම නැති වෙලා යන අවස්ථාවේදී එතුමා රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා එතුමාගේ වැඩ කටයුතු ඉදිරියට ගෙනිහිල්ලා අද වෙනකොට රටේ ස්ථාවර භාවයක් ගෙනල්ලා තියෙනවා, රටේ ආර්ථිකය හදලා තියෙනවා, යම් කිසි විදිහකට මේ රටේ අහිංසක ජනතාවට ආපෝ ජීවත් වෙන්න ඉඩපස්තාව එතුමා හදලා තියෙනවා මිත්තුනි. එතුමාගේ ක්‍රියාවෙන් ඒක කළා තියෙනවා. අවුරුදු දෙකක් යන ඉස්සෙල්ලා බංකොලොත් වෙලා තිබ්බ රට බංකොලොත් භාවයෙන් දැන් එතුමා
මේක මේ රට ගලවලා තියෙනවා මිත්‍රනි. රටේ අවශ්‍ය විදියට ආර්ථිකය හදලා තියෙනවා. තමුන්නාසට මතකයි ඉන්ධන මිල අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඉන්ධන මිල කොච්චරක් තිබ්බද කියලා. එයින් පස්සේ යම් කිසි විදියකට යම් කිසි ස්ථාවර භාවයක් එතුමා අගමැතිවරයා හැටියට ඇවිල්ලා වැඩ කටයුතු කරනකොට මං හිතන්නේ තමුන්නාසට මතකයි අපිට බාකෝඩ් එකක් තිබ්බා. බාකෝඩ් එකක් නෙමෙයි මොකද අර QR කෝඩ් එකක් තිබ්බා අරගෙන යන්න ගිහිල්ලා ඉන්ධන ටික ගන්න. එහෙමයි තිබ්බේ තත්ත්වේ. නමුත් අද වෙනකොට මිතුනේ තමුන්නාසලා දන්නවා ඉන්ධන මිල දැන් ටිකෙන් ටික පහළට යනවා. මොකද එතුමාගේ ඒ කියන ඒ වැඩසටහන නිසා යම් දැන් අපේ රටේ ජනතාවට සහන ටික දෙන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මම දන්නවා මිතුනේ අපි කවුරුත් දන්නවා තාමත් මේ ජීවන බර තියෙනවා. මිනිසුන්ට තාමත් ඒ බර දැනෙනවා. ඒ ජනාධිපතිතුමා මේ ගෙනෙන වැඩපිළිවෙල තව ඉදිරියට තව අවුරුදු දෙක තුනක් ගෙදිච්චොත් මිතුරුනි ඒ තියෙන සහන ටික ඔක්කොම ආපහු මේ රටේ ජනතාවට දෙන්න පුළුවන්. ඉතින් මේ රටේ ඇත්තෙන්ම මේ රටේ අනාගතය තියෙන තමුන්නාසලාගේ අතේ. මොකද ඔබතුමාලා තමයි තමුන්නාසලාගේ ඡන්දයෙන් මේ රටේ අනාගතය තීරණය කරගන්නේ. අපි ආපහු අත්හදා බැලීමකට ගිහිල්ලා අලුත් නායකයෙක් ගන්නවද? ඒ නායකය ඇවිල්ලා මොකක් කරයිද? ඒ නායකය ඇවිල්ලා තමන්ගේ පක්ෂයේ ආණ්ඩුවක් හදලා මොකක් කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවුරුදු දෙකක් තිස්සේ එතුමා ක්‍රියාවෙන් පෙන්වලා තියෙනවා එතුමාට කරන්න පුළුවන් දේ. ඇත්තෙන්ම බැලුවොත් මේ යුරෝපේ රටවල් වල ග්‍රීසියේ ඇත්තෙන්ම අවුරුදු 10කට ඉස්සෙල්ලා බංකොලොත් භාවයට මුහුණ දෙනකොට ග්‍රීසියටත් අවුරුදු 10ක් ගියා මිතුන්නේ ඒ බංකොලොත් භාවයෙන් එන්න. නමුත් අපි වනේ ලංකාව මේ පුංචි දූපත අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා බංකොලොත් භාවයෙන් අපිට ඒක ලෙහලා ගන්න හැකියාවක් තිබ්බේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා. එතුමාගේ හැකියාව තියෙනවා, ඒ දැනුම තියෙනවා, එතුමාගේ අර පරිණත නායකත්වය නිසා ඇත්තෙන්ම අපිට මේ රට මේ තියෙන ප්‍රශ්න වලින් යම් කිසි විදියකට විසඳුම් ටිකක් ලබා දෙන්නට හැකියාව තියෙනවා මෙතන. ඒ එවැනි හොඳ නායකයෙක් තමයි මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ අද කවුරු මොනවා කෑ ගැහුවත් අද විපක්ෂයේ ඉඳන් කියනවා අපි ආවොත් මීට වඩා හොඳට කරනවා කියලා. මම දැක්ක සජබේ මේ සමහර මන්ත්‍රීවරු කියනවා මේ ණය ප්‍රතිහූ ගතකරන්නේදී මම කෙරුවා නම් මීට වඩා හොඳට කරනවා කියලා. කියන්න ලේසියි මිතුරුනි. කියන්න ලේසි විපක්ෂයේ ඉඳගෙන ඇත්තෙන්ම කෑ ගහන්න චෝදනා එල්ල කරන්න ඒ සියල්ලක්ම ලේසි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනි ආසනයක් තියාගෙන අද මේ රටේ නායකයා හැටියට තමන්ට විරුද්ධ වෙලා වැඩ කරපු පක්ෂයක ඒ රජයේ මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා එතුමාට හැකියාවක් තිබ්බා අවුරුදු දෙකක් යනකොට මේ රට ස්ථාවර භාවයකට ගේන්න මිතුරුනි. එන ඒ වැඩපිළි ඉදිරියට ගෙනියන්නට ඕනේ. එතුමාගේ නායකත්වයෙන් ඇත්තෙන්ම අපිට අවස්ථාවක් තියෙනවා මේ රටට ජාතික ආණ්ඩුවක් කියන්න. මොකද එතුමා ඇත්තෙන්ම පක්ෂයක් ගැන නෙමෙයි කතා කරන්නේ, එතුමා කතා කරන්නේ රට ගැන. එතුමා අද වෙනකතුරු මේ විපක්ෂයේ නායකවරුන්ට කියලා තියෙනවා, ආරාධනා කරලා තියෙනවා අපි ඔක්කොමල එකට එකතු වෙමු මේ රටේ මේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. නමුත් තාමත් මොනවද කරලා තියෙන්නේ විපක්ෂයේ? ඒගොල්ලන් බල අරගලයක ඉන්නේ. විපක්ෂයේ ඇමති විපක්ෂයේ නායකවරු බලන්නේ රට ගැන හිතන්නවත්, රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නවත් නෙවෙයි. මේ විපක්ෂයේ මේ කණ්ඩායම බලන්නේ බල අරගලයක් ඇති කළා තමන්ගේ අතට බලය ගන්නට පමණයි. ඒකයි ඇත්තෙන්ම මේ ප්‍රශ්නේ. ඇත්ත මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම එකමුතු වෙලා යම් කිසි විදියකට ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් මේ අහිංසක ජනතාවගේ මේ ප්‍රශ්න මීට වඩා ඉක්මනින් අපිට විසඳන්න පුළුවන්. නමුත් විපක්ෂය කරන්නේම කකුලෙන් අදින වැඩ කරන පුද්ගලයාගේ කකුලෙන් අදින එක විතරයි කරන්නේ මෙතුන්නේ. ඒ නිසා මේ ඉදිරි ජනාධිපති වන්නේදී තමුන්නාසේලා සියලු දෙනාම මේ රට හරි තැනකට ගේන්න නම් මේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න මෙතුන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයත් අපි ඒ ගිය මහමැති වන්නේදී ඇත්තෙන්ම අපි දැනගත්තා මේ පක්ෂය දෙකට කැඩුනහම ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවන්නේදී ජයග්‍රහණයක් නැහැ කියලා. අපිටත් හිතන්න තිබ්බා පාර්ලිමේන්තුවේ සීට් එකක් ගන්න නම් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වුණොත් කිසි ප්‍රශ්නයක් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්. නමුත් අපි ගියේ නැත්තේ අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපි ආරක්ෂා කරන්නත් අවශ්‍යයි. අපි දන්නවා අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දර්ශනීය
දර්ශනයට ගරු කරන නිසාත් එතුමාගේ හැකියාව දන්න නිසාත් තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි හිටියේ මිතුරුනේ. ඒක නිසා අපි අපිට ඇත්තෙම හිතේ කිසිම කිලිටි ගැටියක් නැහැ. අපි දන්නවා අපි පිරිසුදු එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒ නිසා රට ගැන හිතන රටට යහපතක් කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඉතින් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම අපි එකමුතු වෙලා වැඩ කරමු. ඉදිරියේදී මෙන්න ජනාධිපතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට අපි සියලු දෙනාම එකමුතු වෙමු කියමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපේ තුෂාරි සංවිධායකතුමියටත් මගේ ස්තුතිය ගෞරවය පුදු කරනවා. කාන්තාවක් හැටියට මේ අත්තනගල් ආසනයේදී විශාල වැඩ කොටසක් එතුමිය කරනවා අපේ පක්ෂයේ ශක්තිමත් කරන්නටත්, ඒ වගේම අපේ ජනාධිපතිතුමාව ඉදිරියට ගෙන යන්නත්. එතුමියටත් මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඉස්සෙල්ලා